ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දිනී මහතාගේ 800 වසරක ආත්ම භාෂණය ජූනි 5 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු වෙලා තිබෙනවා. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ජාතික චිත්‍රපට සංස්ථාවේදී සිදු කෙරුණා. රවින්ද්‍ර රන්දිනී මහතා සමග රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් රැසක් එම අවස්ථාවට එක් වුණා. යුක්තිය මෙහෙම පිළිබඳ පුත්තලම පොලිස් කොට්ටාශයේ සිවිල් ආරක්ෂක කමිටු දැනුවත් කිරීම පුත්තලම නගර ශාලාවේදී පැවැත්වුණා. අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී දැනුවත් කිරීම සිදු කළා. දකුණු පළාත් රණවිරු උත්සවය ගාල්ල නගරයේ රණවිරු ස්මාරකයේ අභිහසදී පැවැත්වුණා. ඒ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණේ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාත්‍යන්තර හෙද දිනේ නිමිත්තෙන් පානදුර මූලික රෝහලේ හෙද නිලධාරීන්ගේ සුබසාධක සංගමය ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එයටතේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමින් සඳහා උපකරණ ලබා දීම පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. මෙම වැඩසටහන සඳහා පානදුර ප්‍රදේශයේ පාසල්වල දරුවන් එක්ව සිටියා. මහනුවර ජාතික රණවිරු සැමරුම් දින උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්‍යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. ඒ මයිලපිටියේ රණවිරු ස්මාරකයේ අභිහසදී මෙහිදී දේශය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු ස්මාරකයේ සඳහා පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා.